අර සීල සම්පූර්ණ වීම සඳහා අර සම්පූර්ණ කළ යුතු කරුණු හතර ගැන කෙටියෙන් විග්‍රහ කරන්න. ඔව් සංවර සීලය කියන එකේ පියවර හතරක් තියෙනවා. පළවෙනි එක තමයි ඉන්ද්‍රිය සංවරය. චක්කුසෝත ගාන ජීවා කාය මනෝ කියන ඇහැකනනාසය දිවකය මන තමන්ගේ පාලනය තියෙන තමන් සංවර කරගන්න ඕන. ඒක වෙන කාටවත් සංවර කරලා දෙන්න බෑ. අසංවර නම් දකින දකින දේට ඇහෙන් ප්‍රියමනාප නම් ඒකට ඇලෙනවා, ඒක තණ්හාවෙන් උපාදානය කරගන්නවා. කනට ඒ වගේම නාසයට දිවට කයට මනට හයට මෙහෙම. ඒක අසංවරකම. අසංවරකම තියෙනවා නම් අකුසලයේ වඩා වර්ධනය වෙනවා, කුසලයේ පරිහානියටපත් වෙනවා, නිවනට බාධකයක් ඇති වෙනවා. ඒ නිසා ඉන්ද්‍රිය සංවරය වෙන කාටවත් කියලා හැම කරගන්න පුළුවන් එකක් නෙමෙයි. තමන්ගේ ඇහැ තමන් දැනගන්න ඕන. චක්කු සංවර සංමුතස්ස තත්වයටපත් කරගන්න. සෝත සංවරය, ගාන සංවරය, ජීවහා සංවරය, කාය සංවරය, මනෝ සංවරය ඇති කරගන්න. ඒක තමයි ඉන්ද්‍රිය සංවරය. ඊට පස්සේ ප්‍රත්‍ය සංවරය. සිව්පසය අපි අඳින ඇඳුම්, කන කෑම, බේත්තේ හිසට වහලයක්. ඒවත් සංවරයෙන් පාවිච්චි කරන්න පාවිච්චා කරන්න ඕන. අර නයෙන් මිදී නිදහස. එතකොට ඒක සංවරය වෙනවා. ඒ වගේම ප්‍රාතිමොක්ඛ සංවරය තමන් අතින් යම් ආකාරයකට වරදක් වුණ බව දැනගත්තා නම් අවඩක් මොකක් හරි අඩුවක් වරදක් වුණා ගන්න ඒකට පාමුක් දෙසලා ප්‍රාතිමුක්ඛ සංවරය කියන්නේ කමා කරගෙන ඒක මින් අටුවට නොකරන බවට සපත වෙලා ඒකට පාමුක් දෙසනවා කියලා කියනවා. ඒක ප්‍රාතිමුක්ඛ සංවරය. ඒවත් ඊට පස්සේ ආයතික සංවරය කියන්නේ ආජීවක පාරිශුද්ධ සංවරය කියන්නේ මේ ජීවත් වෙනකොට කරන කියන සියලු කටයුතු මේකට අදාළව අර ඉන්ද්‍රිය සංවරයයි ප්‍රත්‍ය සංවරයයි ප්‍රාතිමුක්ඛ සංවරයයි තියෙනවනම් ඉබේම ආජීවක පාරිශුද්ධ සංවරය පිහිටා පූර්ණ වෙනවා. එතකොට කෝටියක් සංවර සීලය පිහිටනවා. හතර සංවර සීලය පූර්ණ වුණා නම් කෝටියක් සංවර සීලය පිහිටුණා මගඵල අනිවාර්යෙන් ලැබෙනවා. ඔබට නිරෝගී සුව ලැබේවා.